උමාලි තිලකරත්න කියන්නේ අපි කවුරුත් ආදරය කරන කලා ශිල්පිනියක්. වසර ගණනාවක් ආදරය කළා ඇය විවාහ දිවියට එළඹෙනවා. ඇය හෝ ඔහු කළ වරදක් නිසා ඔවුන් නීතියෙන් වෙන් වෙනවා. උමාලි ගොඩක් සුවිශේෂී කෙනෙක්. ඇයව දාලා ගිය කෙනෙක්ට ඇය කවදාවත් දෝෂාරෝපණ ඉල්ල කළේ නැහැ. ඒ හැමදේම සමසිතින් මිදගන්න කෙනෙක් ඇය. කිසිම දෙයකට පසුතැවුණු නැති කෙනෙක් ඇය. ඉතින් මම මේ දිනවල නිරූපණ ශාස්ත්‍රයට පය තබා තිබෙනවා. ඉතින් අද අපි මේ කියන්නේ ඒ ගැනයි. ඔමාලි මේ දවස්වල නිරූපණ ශාස්ත්‍රයට පිය නැගලා තියෙනවා. ඒ සමගම නර්තනයටත් එකතු වෙලා තියෙනවා. පසුගිය කාලයේ ඇයට සිදුවෙච්ච දේවල් අමතක කරන්න ඇය මේ විදිහට විවිධ ශාස්ත්‍රවලට හිත දීලා තියෙනවා. හැමදේම ඈතෙන්න ඔමාලි තෝරගත්ත මේ නිරූපණ ශාස්ත්‍රය තුළ ඇය දැන් දක්ෂ නිරූපිකාවක්. ඇය මේ දිනවල දක්ෂ ලෙස කැමරා කාචය ඉදිරියේ නිරූපණය කරනවා. නිශාන්ත යටගම්පිටියේ තමයි මේ මාසයේ ඇගේ පළමු ඡායාරූප පෙළ රූපගත කර තිබුණේ. මේ ඡායාරූප අතුරින් වඩාත් කතාබහට ලකුණේ උමාලි මුස්ලිම් කාන්තාවකට නිරූපණය කර ඡායාරූප පෙළයි. එම ඡායාරූප පෙළ බොහෝ සෙයින් කතාබහට ලකුණා වගේම ජනතාවගේ ආදරය පවා දිනාගත්තා. දැන් මේ මොහොත ගත වුණු දෙයක් ගත වුණු කාලයක් තියෙනවා නම් ඒක ගත වෙලා ඉවරයි. ඒක විඳලා හෝ විඳවලා ඉවරයි. දැන් ඒක නැහැ. ඒක හීනයක් විතරයි. ඊළඟ මොහොතේ වෙන්න තියෙන දෙයක් ගැන වුණත් මම දන්නේ නැහැ. ඒකත් මට හීනයක්. ඒ කාල දෙකම මට දැන් විඳින්න බැහැ. උපරිමයෙන්ම මට විඳින්න පුළුවන් දැන් මේ කතා කරන මේ මොහොත විතරයි. දැන් මම මේ ගත කරන මොහොතේ මං ඉන්නේ සතුටින්. ඉතින් ඒක තමයි මගේ ජීවිතයේ සුන්දරම කාලය. ගෙවන හැම මොහොතක් ගැනම සතුටින් හිතන්න ඕන. ජීවිතය කියන්නේ වටිනා දෙයක්. මොහොතින් නිබදිලා මොහොතින් නැති වෙන දෙයක්. ඒ ධර්මතාවයේ දකමින් ජීවත් වෙද්දී ගෙවිච්ච දශක දෙක තුන කාලයම මුහුණ දුන්නු අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිවම අවබෝධ කරගන්න හැම අත්දැකීමක්ම පිටුවහලක් වුණා, ශක්තියක් වුණා. හැම දෙයක් ගැනම මං හිතන්නේ හරිම උපේක්ෂාවෙන් සහ සතුටින්. මම මේ කාලයේ විඳිනවා යනුවෙන් උමාලි පසුගියදා කියා තිබුණා. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.